නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අඤ්ඤාහි ලාභෝ පනිසං අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒවමේතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස සාවකෝ සක්ඛාරං නාබිනන්දේය විවේකමනුබ්‍රෝහයේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වනවාසික තිස්ස හත්වරිදි රහත් සාමණේරයන් වහන්සේගේ ගුණස්කන්ධයට ප්‍රශංසා මුඛයෙන් දේශනා කළ ගාථාවක්. අඤ්ඤාහි ලාභෝපනිසා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන මාර්ගය එකක්. අඤ්ඤා නිබ්බාන ගාමිනී සියල සංසාර දුකින් එතෙර වේ ලැබෙන නිර්වාණය සාක්ෂාත් කරගන්නා මාර්ගය තවත් එකක්. ඒවමේතං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස ශ්‍රාවකෝ බුද්ධ ශ්‍රාවකවෝ භික්ෂූන් වහන්සේ මේ දෙක මැනවින් නුවණින් දැන සක්කාරණාබිනන්දෙය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී තෘෂ්ණාවෙන් බලාපොරොත්තු නොවිය යුතුයි. විවේක මනුබ්‍රෝහයේ කාය විවේක චිත්ත විවේක උපදි විවේක වැඩි යුතුයි. මේකයි ගාථාවේ තේරුම. බුදුසසුනේ දෙවෙනි බුදු කෙනෙක් හා සමාන ප්‍රඥාවෙන් අග්‍රයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පුළුවනි ගංගානම් ගඟ බලාගෙන ගඟේ ආරම්භයේ පටන් මුහුද දක්වා මේ තරම් යදුන් සිය ගානක් දිග ඇති ගංගානම් ගඟේ වැලියට ගණන් කළා කියන්න පුළුවන්. මහා සාගරේ දිහා බලාන සාගරේ දී බිඳු ගණන් කරන්න පුළුවන්. පූරවිදේ අපරගෝයායන උතුරු කුරු දිවයින ජම්බුද්දීපිකේන මේ සතර මහා ද්වීපයට වහින වර්ෂාවේ ජල බිඳු ගණන් කළා කියන්න පුළුවන්. ඒ තරම් පුදුම ප්‍රඥා සම්පත්තියක් ඇති මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දිනක් දිවසින් දැකලා දාලා තමන්ගේ පියාණන්ගේ හිතමිතුරේ බොහොම අසරණ වෙලා නෑදෑයන්ගෙන් පිරිහිලා ධනධාන්‍යයෙන් පිරිහිලා එකලාව දුකසේ ජීවත් වෙනවා. නමුත් මෙතුමාට පෙර ජාති ජාතියෙන් ඉදී කරගෙන ආ බොහෝ පාරමී කුසල් තියෙනවා දැකලා තා නුඹෝදාසිකින් මේ තැනැත්තා මේ පරලෝ යන බවක් දැකලා එතුමාට අනුග්‍රහ කරන්නට ඒ නිවසට පිරිසුඟා වැඩියා. එතුමාගේ නම හඳුන්වන්නේ ජයසේන බ්‍රාහ්මණතුමා. බොහෝම උගත් බොහෝ ප්‍රසිද්ධ කෙනෙක්. නමුත් දැන් ඉතින් අසරණ වෙලා මේ බ්‍රාහ්මණතුමාට යමක් දන් දෙන්න කිසිවක් gedare තිබුණ නැති නිසා දොරවහගත්තා. හැංගුණා. තවත් දාසක වැඩියා. තවත් දාසක වැඩියා. දාස් තුනේම සැඟුණා. ඊළඟ දවසකදී මේ සරියුත් මහ රහතන් වහන්සේ මේ වඩිනේ නිකන් නෙමෙයි දානේ ලබා ගන්නත් නෙමෙයි මේ තැනැත්තාගේ හිතේ උසස් කුසලයක් සිදු කරවනු පිණිසයි. එක් දිනක් නැකත් උදාවක් වෙලා කුමරුවන්ට නැක් මේ අකුරු කියවීමේ මංගල උත්සවයක් පැවැතුණා. ඒ කාලේ අද වාගේ මේ අකුරු කියවෙන එක මහා මංගලයක්. ඒකට බොහෝ දිනක් එක්කාසු වෙනවා. මෙතුමා බොහෝම ප්‍රසිද්ධ ගුරුවරයෙක් නිසා ආරාධනයක් ඇතුව ගියා එම උත්සවයට. එහිදී මෙතුමාට ලැබුණ පැන් නුමුසු ප්‍රණීත ශීරපායාසයක්. නවරියන් වටිනා වස්ත්‍රයක්. මේක ලැබෙනකොට මේ හිතුවා මේකනම් අද දන් දෙන්න ඕනේ. සරියුත් මහ රහතන් වහන්සේ දවස් තුනක් මගේ ගෙදරට ආව අනේ දෙන්න දෙයක් තිබුණේ අද වැඩියොත් නම් මට ලොකු පිනක්. එදා හරියටම සරියුත් මහ රහතන් වහන්සේ වැඩියානේ. මෙතුමා උතුරායන සන්තෝෂයෙන් ආසනය පනවල වඩා හිඳුවල වැඳ නමස්කාර කරලා දෙපා දොවල පවන් සලලා මේ දානය පූජා කළා. වළඳලා අවසානයේදී නවරියන් වස්ත්‍රයත් පාමුල කියලා පූජා කළා.
ප්‍රාර්ථනා කළ අනේ ස්වාමීනි, මේ ලෝකයේ සැපයි සැපයි කියලා හිතාපු ඔක්කොම දුකයි ස්වාමීනි. ස්වාමීනි, මා මේ කරගන්නා ද කුසල බලින් මටත් ඔබ වහන්සේලා තෙමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉක්මම් ආත්මාවයකදී සියලු කෙලෙස් නැසා නිවන් සුව ලබන්න මේ පින හේතු වේවා කියා ප්‍රාර්ථනා කළා. සරියුත් මහ රහතන් වහන්සේ සුදුසු මේ ධර්ම දේශනාවක් පවත්වලා ආපහු වැඩියා. නමෝ දාසකින් මේ තැනැත්තාගේ හිතේ මේ පින්කම නිතර නිතර රැව් පිළිරැව් දෙමින් ආවර්ජන වෙමින් නැවත නැවත ආශය වෙන වුණා, හිතේ භාවිතා වුණා. හිතේ අර ආසන්න කර්මයකත් වඩා ආචීර්ණ කර්මයක් බාට පත් වුණා. ආචීර්ණකෙන් නිතරම හිතේ කියවෙනවා. අර කරපු පින්කම නැමි නැමි පේනවා හිතට. මේ වාගේ පුණ්‍ය චේතනාවෙන් පින් සතුටෙන් ඉන්න අතරෙ මෙතුමා හදිසියේ මේ පරලෝ ගියා. දැන් දිවි ලෝකයන් හිතුවේ නෑනි, මනුෂ්‍ය ලෝකයේ සම්පත් හිතුවෙත් නෑනි, ධනදාන ගැන හිතුවෙත් නෑ. හිතුවේ ප්‍රාර්ථනා කෙලේ පාමුල වැඳලා නිවන් සුවය. ඒ නිසා නිවන් නැගෙන සුදුසු ආත්මයක් හැටියට සරියුත් මහ රහතන් වහන්සේගේම දායක ගෙදරක කුමාරිකාවකගේ කුසේ කුළුඳුළු දරුවෙක් වශයෙන් උපන්නා. මේ දරුවා උපන්න දවසේ පටන් මේ මෞතුමිය කීතක් පහළ වෙනවා සරියුත් මහ රහතන් වහන්සේ දානයක් දෙන්න ඕනේ කියලා. දරුවා කුසේ ඉඳීම 500ක් සංඝ පිරිස සමග සරියුත් මහ රහතන් වහන්සේට මහා දානයක් දුන්නා. දරුවාගේ උපන්දින නිමිත්තෙන් ඒ වගේ දානෙ දුන්නා. මේ වාගේ දරුවාගේ නන්සබන දවසේ, කන් විදින දවසේ, එවාගෙම සංකීති කට ගන්න දවසේ, මේ ආදී හැම අවස්ථාවකම හිසගස්මුදු බාන අවස්ථාවේ සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රදාන 500ක් සංඝ පිරිස වැඩම කරවලා දානෙ දුන්නා. හරියට අවුරුද්දේ පෙරෙන ජන්මදිනයේදී ඒ වගේ දානයකට සංවිධානය වුණා. මේ දරුවා සතපලයේ තියන ලක්ෂයක් අගන සලුවක කලසක මේ දරුවා මේක කකුලේ පටලගෙන පටලගෙන හිටියා ගලවන්න දෙන්නේ ආදෙනවා. පස්සේ මේ කලසත් එක්කම උස්සගෙන වන්දවන්ද වන්දවන්ද පාක් කරනකොට මේ කකුල සොලවල සොලවල අර පටලගෙන හිටියේ සලුව පාමුල වැටෙන්න සැලැස්සුවා. දෙමෝපියෝ කිව්වා, ස්වාමීනි මේ සලුව ගලවන්න අපට දුන්නේ නැහැ. මෙතෙන් නැගලා මේ ගලවලා පාමුල දැම්මේ මේ දරුවාගේ පරිත්‍යාගයක්. ස්වාමීනි, දරුවාට පින්පිනිස මේකත් පිළිගනු මැනවේ කියලා එකක් පූජා කළා. දැන් මේ දෙමෝපියන්ගේ හිතක් පහළ වුණා, මේ දරුවා මහා පින් ඇති දරුවෙක්. මේ දරුවා යමක්ද කියන්නේ අපි ඒක දෙද දෙන්න ඕනි කියලා. දැන් වයස අවුරුදු 7ක් වෙනකන් අනුපිළිවෙලින් වැඩන බොහෝ පින්කම් කරගත්තා. වයස 7ේදී මෞපියන් දෙවැඳලා මේ දරුවා කිව්වාස් මම මහාන වෙන්න ඕනේ සරියුත් මහ රහතන් වහන්සේ ළඟ කියලා. ඉතින් දෙමෝපියෝ දෙන්න බාර දුන්න මහාන වෙන්න. මේ දරුවාගේ කලින් නම ගිහි නම තිස්ස. මොකද මේ සරියුත් මහ රහතන් වහන්සේගේ ගිහි නම තිස්සනේ, උපතිස්සනේ. එයින් එක කොටසක් තමයි තිස්ස. මේ තිස්ස දරුවා බුදු සසුනට පූජා කළා. හත් දහසක් මුළුල්ලේ දෙමෝපියෝම බුදු පාමොක් සංගරුවනට ජේතවනාරාමෙන් පිටවඩින් නොදී දානි දුන්නා. සිව්පස පූජා කළා. ඔය අතරත මේ කුඩා ස්වාමීන් වහන්සේ එක දවසක් දැක්කා සමහර ස්වාමීන් වහන්සේලා සීතල වෙවුලනවා. දඹදිව උතලේ සීතල කාලේ අධික සීතලයි. ඉන් ආලා තියෙන අනේ ස්වාමීන් වහන්සේලාට මේ සීතලට පොරවන්න දේවල් නැද්ද? අනේ නෑ සාමණේර නම, අපට මේ සිවුර විතරයි, සිවුර මාදි අපට සීතල රොත්තු දෙන්නේ නැහැ. හොඳයි මම සිවුර මේ පොරෝනා හොයාගෙන එන්නම් කියලා තා කීප නමක් අඳගාගෙන පින්ද පාති වැඩියා. මේ හන්දාවක වැඩියේ කැදි වෙලඳ වීතියි. මේ දරුවා මේ කුඩා සාමණේරයන් වහන්සේ වඩිනවා දැක්කල එක්තරා වෙලෙන්නේ, බොහොම ධනවත් වෙලෙන්නේ, ඉස්සරහට වෙල වැඳලා ස්වාමීනි මේ අවේලා මොනවද පින්ද පාති ලබන්න කැමති? පියා හිටියා පින්වතාපේ සේනාසනයේ බොහෝ භික්ෂුන් වහන්සේලා සීතලෙන් වැවුලනවා. මම මේ සීතලට පොරෝනවා කියලා පින්දපාතේ ආවා. සාදු සාදු ස්වාමීනි කොහෙවත් යන්න එපා, මම දෙනවා 1000ක් කියලා පොරෝනා 1000ක් පූජා කළා කම්බිලි.
ඒ වගේ අර ස්වාමීන් වහන්සේලාට බෙදා දුන්නා. එදා පටන් උන්වහන්සේගේ නමක්ද කියවුණා මේ කම්බිලි දාන තිස්ස කියලා. ඒ මන්දවට මුලින්ම පින්දපාතගේ දවසේදී දානවාද 1000ක් උන්වහන්සේ රෙපේ නැමුණා. ඔක්කොම සංඝයාට බාර දුන්නා. එදා පින්දපාතික තිස්ස කියලා කවුරුත් කියනවා. මේම දිනපතාම ලාභ සත්කාර ගලාගෙන එනවා. ඔය අතරේ මේ කුඩා ස්වාමීන් වහන්සේ පූර්ව ජාතියේ බොහෝම උගත් බහුශ්‍රත නැනවත් කෙනෙක් නිසා ඉක්මනින්ම භාවනා කමටහන් ඉගෙන ගත්තා. භාවනා කමටහන් සියල්ල මුල සිට අග දක්වා ඉගෙනගෙන සරියුත් මහ රහතන් වහන්සේට කියා හිටියා, ස්වාමීනි මගේ ගම මේ සමීපයි. සවැත් නුවර කියන්නේ හැටක් මත්තරන් එහා මෙහා. එනිසා මගේ නෑද අය හිතවන්තෝ නිතර මම බලන් දෙනවා. මගේ සමාධියට ඒක බාධාවක්. ස්වාමීන් වහන්සේ අවසර දෙනවා නම් මම මේ ඈත පළාතක වනාන්තරයකට ගිහිල්ලා භාවනා කරන්න. මට අවසර ලැබේවා කියලා අවසර ඉල්ලගත්තා. ඒ කාලේ විනය නීති පනවන් ඉස්සර කාලේ වෙන්නට ඕනේ. තුනසේ පාගමනින් වඩිනවා මේ කුඩා ස්වාමීන් වහන්සේ දුටු දුටුවන්ට පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. ගමින් ගම පිරිසුඟා වළඳමින් ඔය කොතන හරි විවේක ගනිමින් උන්වහන්සේ වැඩිය බොහෝම දුරස්ත පළාතක. ඒ කියන්නේ මුහුද පේන ගම්මානයක් ආසිත වැඩිය. ඒ ගම ආසිතව කඳු ඇටියක් තියෙනවා. මේ ගමේ වයෝවෘද්ධ උපාසක මහත්මිය දැකලා පුත්‍රස්නේහය ඇති වුණා. පස්සෙන් ඇවිල්ලා සීල විස්තර අහලා ස්වාමීන් වහන්සේ තනියෙන් එහා මෙහා යන්න දෙන්නේ නැතුව පින්දපාතෙන් ලබා දීලා මේ ස්වාමීන් වහන්සේට අවශ්‍ය තැන පෙන්වන්න එක්කගෙන ගියා මේ වනාන්තරයට. යාම කඳු මුඳුනේ තියෙන හොඳ ගල් එනවා. මෙතුමා එතන පියදාලා, ස්වාමීනි මෙතන එනම් වැඩෙන්නේ අපේ වරින් වරවිල සොයා බලන්න. නෑ නෑ මං ගැන සොයා බලන්න එපා, මට මං උදේ පින්දපාතේනවා කියලා උන්වහන්සේ එකලා මේ ගල්ලෙනේ හිටියානේ. ඉතින් මේ ගල්ලෙනේ තියෙන්නේ කැලෑවේ වන සත්වොත් ඉන්නවා, සිංහයොත් ඉන්නවා, ව්‍යාඝ්‍රයොත් ඉන්නවා, කොටියොත් ඉන්නවා, සිව්පාව ඉන්නවා අප්‍රමාණ. ඒ කිසි දෙයකින් උන්වහන්සේට බයක් නෑ. අද කාලේ වාගේ විදුලි ආලෝක කොහෙන්ද? භූමි තෙල්ලාප කොහෙන්ද? ඉටිපන්දම් කොහෙන්ද? මොනවාක් කන්නේ? දරේකතු කරලා ගිනි මැලයක් ගහගෙන හිටිය ඕක තමයි ආලෝකේ දාරහැදවා දෙකේ. ඒ ගිනි මැලයක් ළඟ ඒ කුටි දොරටුවේ ගහගෙන ඉන්න නිසා මඳුරු වෙන්නේත් නෑ, සරුක්‍යෝ වෙන්නේත් නෑ, බොහොම විවේකයි. සීතල දැනෙන්නේත් නෑ. දැන් උන්වහන්සේ දවල් රැ දෙකේම භාවනා කරනවා. උදේම පිරිසුංගා යනවා ගමට. පිරිසුංගා වළඳලා සුඛී හෝතු දුක්ඛා මුච්චතු කියලා බණපදයක් කියලා වඩිනවා. වෙන දිග බණ කියන්නේත් නෑ. ඉතින් දුටු දුටුවන්ගේ පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. මේ කුඩා ස්වාමීන් වහන්සේ පෙනුමනේ බොහොම ප්‍රසන්නයි, සෝභසෝභා සම්පන්නයි. පුණ්‍යවන්ත නිවසකනේ උපන්නේ, සසරේ පින් නිසා නිවෙන තැනක පහළ වුණේ. ඒ නිසා හැම දිනාම සලකදවා. මේ විදිහට වැඩි දවසක් ගියේ නැහැ. ඔය අතර සරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් අවසරෙල්ලා අපේ මේ පොඩි නමක් මේ මහවල් ඈත පළාතකට වැඩිය මං සොයා බලන්න යන්න ඕනේ. නැත සාරි පුත්‍රය දැම්ම යන්න එපා. මේ වස්සාන තුන් මාසෙන් පස්සෙන් මමත් එනවා. දැන් ඉතින් වස්සාන කාලේ මේ ගත වෙනවා. ඔය වස්සාන කාලේ ඇතුළත මේ කුඩා ස්වාමින් වහන්සේ අප්‍රමාදව භාවනා වඩලා එදා අර සරියුත් මහ රහතන් වහන්සේගේ පාහිවණියේදී කළ ප්‍රාර්ථනා පරිද්දෙන්න සමථේ පස්සනා භාවනා වඩා සෞඛලෙස් නසා මහා රහත් භාවයට පත් කීවදාලා. මේ රහත් කෙනෙකුටම පූර්ව ජාති ජාතියින් ඉදී මනහලා ත්‍රිපිටක ධාරී වෙලා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ සංස බලයෙන් කිසියම් පොතක් පතක් කියවන්නේ නැතුව කටපාඩම් කරන්න මහන්සි වෙන්නේ නැතුව රහත් වෙනකොටම ත්‍රිපිටක ධාරී වුණා. පාලි භාෂාවේ පරතරට අධ්‍යාපනයක් ලැබුණා. ත්‍රිවිද්‍යා සත්‍යවිඥා පසල් වගේම සූපිනිසිමියා මේ ඥාන ඔක්කොම ලැබුණා. මේ තමයි සංසාරේ උපනිශ්‍රේ සම්පත්තිය කියන්නේ. දැන් අද අපි මේ දන්සෙල් බණ භාවනා වඩනවා. මේ අපට උපනිශ්‍රේ වෙනවා යන්දාසක මඟඵල නිවන් සුව ලබන කොට. සමාවට අපි බුදුසසුන් ඉදේ මහාන වෙනවා. ත්‍රිපිටක ධාරීත්ව වෙනවා. ධර්ම කතිකත් වෙනවා.
සමත භාවනාත් වඩනවා ඕවා උපනිශ්‍රේ වෙනවා මඟඵල නිවන් සුව ලබන දවසේදී. ඉතින් මහා බෝසතාණන් වහන්සේගේ චරිතාපදානෙන් රහතන් වහන්සේලාගේ චරිතාපදානෙන් මේක අපට හොඳට පැහැදිලි වෙනවා. එනිසා අප්‍රමාදව කළ යුතු වන්නේ අදාද නිවන් ලැබෙතොත් ලැබේවා මෙසේනම් මතුවට උපනිශ්‍රේ වේවා කියලා නොපමාව මේ වැඩි වැඩියෙන් සිත දියුණු කිරීමේ කුසල රැස් කර ගැනීමයි. දැන් ඉතින් තුන් මාසයේ අවසානයේදී සරියුත් මහ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන මේ ස්වාමීන් වහන්සේ දකින්න යන්න සාකච්ඡා කළා. ස්වාමීන් වහන්සේලා 40000ක් මේකට එකතු වුණානේ. මේ කුඩා ස්වාමීන් වහන්සේ බලන්න වඩෙන ගමනට 40000ක් සංඛ්‍යා එකතු වුණා. ඉතින් ගමින් ගම පිළිසුඟා වළඳමින් උන්වහන්සේලා මේ කලාපලාතට වැඩිය. ඒ දවසේදී ගම්වාසීන් මේක දැනගෙන ස්වාමීන් වහන්සේලා පිළි අරගෙන නැවතුම් පහසුකම් දීලා රාත්‍රියේ ධර්ම ශ්‍රවණය කළා. එදා මේ කුඩා ස්වාමීන් වහන්සේත් පහළට වැඩියා. ගමට වැඩලා මේ සංඝයා පිළි අරගෙන ඉන්නකොට දායකෝ කිව්වා අනේ ස්වාමීන් වහන්සේ අපට බණපදයක් අහන්න ඕන බොහෝ කලකින් තමයි මේ වාගේ සංඝ දර්ශනයක් අපට ලැබුණේ. සරියුත් මහ රහතන් වහන්සේ පිළිතුරු දුන්නා අද මේ බණ කියන්න ඕන මේ තිස්ස නම. මේ තිස්ස කුඩා නම බණ කියන්න ඕන. එතකොට දායකෝ කිව්වා අනේ ස්වාමීන් මේ කුඩා ස්වාමීන් වහන්සේ බණ කියන්නේ නැහැ. බණ දන්නේ නැහැ. තාම ලපටි පැවිදි වෙලා මාස 3යිනේ 3-4යිනේ. අපට බණ දන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් බණ අවසර ලැබේවා. මේ කුඩා ස්වාමීන් වහන්සේ මෙච්චර කලක් කිව්වේ සුඛී හෝතු දුක්ඛා මුච්චතු. සරියුත් මහ රහතන් වහන්සේ පිළිතුරක් දුන්නා තිස්සේ මේ සුඛී හෝතු දුක්ඛා මුච්චතු කියන බණපදයේ මුල් කොටගෙන ධර්ම දේශනාවක් කරන්න කිව්වා. ඉතින් මේ තිස්සේ කුඩා ස්වාමීන් වහන්සේ ධර්මාසන රූඩල පාන්දර එළි වෙනකන් මේ වචන දෙක මාතෘකා කරගෙන ත්‍රිපිටකයේ අලලා අහස් ගඟක් බිමට හැරේ වගේ බොහෝම විසුතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. එයින් විශාල පිරිසක් පැහැදුනා. ටික දිනක් පමණ කුණවාසය ගැන කලකිරුණා. මෙච්චර බණ දැනගෙන කවදාකවත් අපට බණක් කිව්වේ නැහැ මේකම කරකස පුජ්‍යලයක් නේද කියලා සමහර කෙනෙක් කලකිරුණා. වැඩි දෙනා පැහැදුනා අනේ සාදු සෞද අපි මෙතෙක් කල දන් දුන්නේ මේ වාගේ සිල්වත් ගුණවත් ධනවත් උතුමෙකුට නේද කියලා බොහෝම පැහැදුනා. ඉතින් පහෝදා උදේ පිරිසුඟා වැඩියා. වෙනදා වගේම භාග්‍යවත් බුදුරජාන් වහන්සේත් එදා මෙතෙන් වැඩියා. එවිලා මේ ගම්වාසීන් ප්‍රදේශවාසීන් එකතුලා විශාල වශයෙන් සංවිධානය වෙලා දම් පින්කම් සිද්ධ කළා. මේ කුඩා ස්වාමීන් වහන්සේ තමත් ලැබුණු පින්නපාතය අරගෙන ඇවිල්ලා උපාධ්‍යායන් වහන්සේගේ පතන් දන් හැන්ද හැන්ද බෙදාගෙන ගියා. අන්තිමේදී සරුවක්ඥන් වහන්සේ ඉදිරියේ මේ පිරිස මේ පැමිණිල්ලක් කළා. කොටසක් කිව්වා මේ කුඩා ස්වාමීන් වහන්සේ මෙච්චර කලක් අපට බණ කිව්වේ නැහැ මහා කරසකස කෙනෙක් කියලා. තා කොටසක් කිව්වා මේ කුඩා ස්වාමීන් වහන්සේ ලැබීම අපට මහා භාග්යක් කියලා. ඔය දිහේ දෙපාර්ශ්වයේම වචනාගෙන සරුවක්ඥන් වහන්සේ සෑම දෙනාගේ චිත්තසංතාන ප්‍රබෝධ කරමින් විසුතුරු ධර්ම දේශනාවක් පවත්වලා ඒ ප්‍රදේශයේ සැබෑ බෞද්ධ නගරයක් බෞද්ධ රටක් බෞද්ධ ගමක් බවට පැමිණෙව්වා. ඊළඟට මේ තිස්සේ කුඩා ස්වාමීන් වහන්සේක භාග්‍යතුන් වහන්සේ වැඩියා මේ කඳු මුඳුනට. ගල්ලෙනට වැඩියා. දෙල්ලා සාකච්ඡා කළා තිස්සේ මේ ගල්ලෙන එනකොට මොනවද ඈත පේන්නේ? ස්වාමීනි මහා මොහොඳ. ඒතකොට මොකද හිතෙන්නේ? අනේ ස්වාමීනි මං හිතෙනවා මං සංසාරයේ දුකේදී ඇඳුම් කඳුළු එකතු වුණා නම් මේ මහා සාගරීය ජලයට වැඩි කියලා. සාදු සාදු තිස්සේ කියෙමමයි. තිස්සේ මේ ගල්ලෙන යට ඉන්නකොට මොනවද හිතෙන්නේ? ස්වාමීනි මං හිතනවා මේ කල්පයේ තුලදීම මේ ගල්ලෙනේදීම මා මැරිලා මගේ ශරීර නික්ෂේප කරපුවාර අනන්තයි කියලා මං හිතෙනවා. සාදු සාදු තිස්සේ කියෙමමයි. තිස්සේ මේ වනාන්තරේ ඉන්නකොට මොන මොන සතුන්ගේ ශබ්ද ඇහෙන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ මේ වනාන්තරේ බොහෝම නපුරු සත්ත්වත් ඉන්නවා මට ඇහෙනවා. සිංහයෝ ව්‍යාග්‍රයෝ කොටි නානා ප්‍රකාර සතුන් ශබ්ද කරනවා මට ඇහෙනවා. එතකොට මොකද හිතෙන්නේ? ස්වාමීන් වහන්සේ මං හිතෙනවා මම මේ වනාන්තරේක ඉන්නේ මං කොයි වෙලාවකවත් සමා වෙන්න හොඳ නැහැ කියලා මං අප්‍රමාදීට ඇති කරගන්නවා. සාදු සාදු තිස්සේ බොහොම හොඳයි. ඉස්ස දැන් මම වඩිනවා සවැත් නුවරට ජේතවන ආරාමයට. මේ නමක් වෙනවද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ ස්ථානේ බොහොම විවේකයි.
මගේ උපාධ්‍යයන් වහන්සේ විධාන කළොත් පමණක් මම එන්නම්. නැත්තම් මට අවශ්‍ය ලැබේවා මෙතන මට විවේකයි. සාදු සාදු තිස්සේනම් අපි වඩින්නම් කියලා අනුශාසනා කළා. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සංඝපිරිසත් සමඟ ජේතවනාරාමයේ තාපහු වැඩියා. ජේතවනාරාමයේ ධම්සභා මණ්ඩපයේ සංඝපිරිස අතර කතාවක් ඇති වුණා. මේ තිස්ස කුඩා ස්වාමීන් වහන්සේ බොහෝම පින් ඇති කෙනෙක්. බොහෝම ඥාති පිරිසක් ඉන්නවා. බොහෝම ධනවත් නිවසක උපන්නේ. උන්වහන්සේගේ අසවාදී අඩුයි නෑ සෑම සම්පත්තියක් ලැබෙනවා. එහෙම තියෙද්දී මෙච්චර දුෂ්කර තැනක ඉන්නවා නේද අහෝ ආචාර්යයි කියලා හැමෝම ගුණ කතනේ කළා. එතෙන්ද සරුවක්යන් වහන්සේ වැඩම කළා තමයි මේ දේශනේ පැවැත්වුවේ. අඤ්ඤාහි ලාභෝපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒවමේකං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස ශාවකෝ සක්කාරං නාබිනන්දේ විවේකමනුබ්‍රූහයේ. ලාභ සත්කාර කීර්තින ප්‍රශංසා වැඳුම් පිදුම් මේ ගරු සම්මාන මේවා ලැබෙන පිළිවෙත එකක් තියෙනවා. ඒකට ඇලෙන්නේ සුදුසු නැහැ. එවැගේම ඒවා ලැබෙනවා කියලා තණ්හා දිට්ඨි මාන ඇති නොකළ යුතුයි. ඒවා ලැබෙනකොට ඒවා ගැන තණ්හාව ඇති වෙන්න පුළුවන්. මට තමයි මේවා ලැබෙන්නේ අන්නයට ලැබෙන්නේ නැහැ කියලා හිතනකොට මාන්න ඇති වෙන්න පුළුවන්. මම තමයි මේවායි වාසනාවන්තයන් හිතනකොට දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. එනිසා ඒවා ගැන තණ්හා දිට්ඨි මාන ඇති නොකරගත යුතුයි. භික්ෂුන් වහන්සේ ගැන මනාව ආභෝධයෙන් කටයුතු කළ යුතුයි. අඤ්ඤා නිබ්බාන ගාමිනී නිවන ලැබෙන පිළිවෙත අනිකක්. එනිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සෑම දෙනාම අප්‍රමාදව කළ යුතු වන්නේ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වැඩෙනසේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනසේ පාරමී ධර්මයන් වැඩෙනසේ කුසල ධර්මයන් අප්‍රමාද වීමයි. ඒතන් දේධාපතඤ්ඤත්. ඉතින් මේ කාරණා දෙක මනමින් දැනගන්නට ඕනේ. ඒව මේකන් අභිඥාය. මේවා අභිඥාය කියන්නේ විශිෂ්ටඥාණයෙන් දැනගන්න ඕනේ. ඉතා පිරිසුදුව දැනගන්නට ඕනේ. දැනගෙන සක්කාරං නාබිනන්දෙයේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වැඳුම් පිදුම් ගරු සම්මාන මේවා කිසිසේත් බලාපොරොත්තු නොවිය යුතුයි. ඒවා ලැබෙනවා කියලා තණ්හා දික්කමාන ඇති නොකළ යුතුයි. එවැගේම විවේක මනුබ්‍රෝහයේ කාය විවේකේ වඩන්නට ඕනේ, චිත්ත විවේකේ වඩන්නට ඕනේ, උපදි විවේකේ වඩන්නට ඕනේ. කාය විවේකේ නම් ජන සම්බාධයෙන් ගෙන්වී එකලාව සිල් රැකීම. එකලාව සිල් රැකීම ඒ කියන්නේ බොහෝ ජන මැදේ මේ අවිවේකව කාලයේ ගත කරන්නේ නැතුව විවේකීව සීල සම්පදා මුදුන් පමුණවා ගැනීම. එතන කියනවා කාය විවේකය. කාය විවේකයෙන් ඉන්නකොට කිසිදු වරදක් සිදු වෙන්නේ නැහැ. චිත්ත විවේකය කියන්නේ සමත භාවනා වඩලා එමගින් උපචාර සමාධි අර්පණා සමාධි උපදවාගෙන සමවත්සෝයෙන් වාසය කිරීමයි. එතන නීවරණාදී උපක්ලේශයන්ගෙන් සිත වෙන්කර ගැනීමයි චිත්ත විවේකය කියලා කියන්නේ. උපදී විවේකය කියන්නේ නිවන් අරමුණු කර ගැනීමයි. නිවන් අරමුණු කර ගැනීම සඳහා අර කාය විවේකයේ නැමැති සීලේ පිහිටාගෙන චිත්ත විවේකයේ නැමැති චිත්ත ඒකාග්‍රතාව වැඩි දියුණු කරගෙන විපස්සනා වඩනවා. විපස්සනා වැඩීමෙන් යම් දාසක මඟඵල නිවන සාක්ෂාත් වෙනවා. උපදී කියන්නේ මෙතන නිර්වාණ ධාතුවට නමක්. ඒ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට හේතු වෙන විපස්සනා භාවනාවත් මාර්ගඵල ප්‍රතිලාභයක් මෙතන උපදී විවේකයේ හැටියට හඳුන්වනවා. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සෑම දෙනාම මේ තුන් ආකාර විවේකය වැඩිය යුතුයි. අනුගමනය කළ යුතුයි, පුරුදු කළ යුතුයි. එනම් පළවෙනි එක සීලයේ පිරිසුදු කිරීම, දෙවෙනි එක සමත භාවනාවෙන් උපචාර සමාධි අර්පණා සමාධි උපදවා වාසය කිරීම, තුන්වෙනි එක විපස්සනා වඩා මඟඵල දක්වා ඉදිරියට දියුණු වීම. එනිසා සරුවඥන් වහන්සේ මේ කළ දේශනාව අනිත් භික්ෂූන් වහන්සේලාට විශාල ධෛර්යයක් වුණා. බොහෝසින් ග්‍රාමාන්ත සෙනසුනේ වැසෙමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා විඳිමින් හිටිය උන්වහන්සේලා දහස් ගණන් දෙනා ආරණ්‍යගතේලා භාවනා කරන්න පෙරමුණු වුණා. පෙළ ගැහුණා, යෙදුණා, ප්‍රතිපාණලා ගත්තා.
මේ විදිහටයි සරුවඥන් වහන්සේගේ ධර්ම දේශනා. ඒ අනුව සලක බැලීමේදී මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්පලක්ෂ ගණන් ඊටත් ඈත කාලයේ සිට පුරාගෙන ආ බෝධි සම්භාර බලයින් ලෝතුරා බුදුබාට පත් වෙලා ලොවට දේශනා කොට වදාළේ අච්චරා සංඝාත මත්තම් පිකෝ ආම්භික්කවේ භවන්න වන්නේමි. මාන්‍ය අසුරසනං ගාන කාලේවත් මේ භවයේ රැඳීමීම හොඳයි කියලා මං වර්ණනා කරන්නේ නැහැ කිව්වා. එහෙමක් නිසාද අසුරසනං ගාන කාලේ උනත් පවතින්නේ දුක්ඛ සත්‍යයක්. මේ ලෝකයේ තියෙන දුක්ඛ සත්‍යයක් සමුදය සත්‍යයක් ඔය දෙක තමයි. එනිසා මේ ලෝකයෙන් එතෙර වීම සඳහා තමයි සරුවඥන් වහන්සේ නිරතුරුව උපදෙස් දෙන්නේ අනුශාසනා කරන්නේ. ඒ මේ උපදේශය අනුව තමයි බෞද්ධයන් වශයෙන් අපි මේ දාන සීල භාවනා කුසල රැස් කර ගනිමින් ප්‍රාර්ථනා පිටුවාගෙන පියනගන්නේ. ඉතින් අදත් මේ පින්කම් පෙළේ පරමාර්ථය වන්නේ වර්ෂයක් පාසා මේ පින්කම සිද්ධ කරන පින්වත් නන්දා වැලිකල මාතාව තමන්ගේ ඥාතීන් හිතවන්තයන් එක්කාසු කරගෙන මේ වසා විශාල පින්කමක් කරලා තමන් බලාපොරොත්තු වන කාය විවේකයේ චිත්ත විවේකයේ උපදී විවේකයේ කියන මේ තුන් ආකාර විවේකයේ සම්ප්‍රාජනය කරගෙන මේ දුක් අතරින් එතෙර වී අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි මේ පින්කමේ පරමාර්ථය. එහි විශේෂ අරමුණු වන්නේ ඒ කාය විවේක චිත්ත විවේක උපදී විවේකයේ තමන්ද පමණක් නෙමෙයි තමන් හදා වඩා සබා පරලොව ගියේ මව්පිය දෙදෙනා වහන්සේටත් මේ කුසල් අනුමෝදන් කරවා ඒ මව්පියන්ටත් සසරදී මේ වාගේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව සුවසේ මුඳුන් පමුණවාගෙන සතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා කියන මේ උපනිස් මේ උදේසීමෙන් පින් ක්‍රමන වීමයි. එවැගේම අනිකුත් මේ සහභාගීව සිටින සීලම ඥාතීන්ගේ සාඥාති හිතමිතුරන්ගේ පල්ලවගේ සියලු ඥාතීන්ද පින් දීමෙනුත් ඒ පින් තුනටත් ඒ සසර දුකින් අත්මිදේ ලැබෙන අමා මහ නිවන් සුවත් වේවා කියන මේ ප්‍රා